පහුගෙදා පාර්ලිමේන්තුවේ විශේෂ තීරණකාර සභාව පත් කරා මේ රට බංකොලොත් වීමට හේතු සාධක හොයන. දැන් ඒකේ සභාපතිවරයා බවට පත් කළා තියෙන කවුද? සාගර කාර්යවසම්. මේ රට බංකොලොත් වෙන අවස්ථාවේදී පාලන බලය හොබවපු පක්ෂේ මහලේ කම්මරේ. ඒක නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නෙමෙයි, හොරාගෙන්ම පේන අහනවා වගේ. විශේෂයෙන්ම මේ රට බංකොලොත් වීම පිළිබඳ අධිකරණයේ නඩුවක් තිබෙනවා. ත්‍රේ නඩුව විභාගයට ලක් වෙමින් තිබෙනවා. දැන් පාර්ලිමේන්තුවේ වෙන කෙනෙක් හොයලා දෙන්න ආද? වෙන හේතුවක් හොයලා දෙන්න ආද? බොහෝ විට මෙම අධිකරණයේ මේ විභාග වෙමින් තිබෙන නඩුවටත් කරන අනිසි බලපෑම. මොකද මේ රට බංකොලොත් කිරීම පිළිබඳ අධිකරණයේ බැසිල් රාජපක්ෂතුළු කබ්‍රාල් ඇතුළු කණ්ඩායම චූදිතයන් කළ නඩුවක් තියෙනවා. එසේ තිබීදී පාර්ලිමේන්තුව තව කණ්ඩායමක් හොයන්න යනවා. ඒකෙන් කරන්නේ මේ අධිකරණ විභාග විමිතින් නඩුවට කරන අනිසි බලපෑමක් සහ ඔවුන්ගේ බහුතරය මත ඔවුන්ට අවශ්‍ය වෙන තීන්දුවක් ලබා ගැනීම වමනවා. ඒ නිසා මෙවැනි තේරුමක් නැති සෙල්ලක්කාර විකටම් සහිත තේරින්කාර සභාවට කාලය නාස්ති කරන්න, ඒ වගේම ආණ්ඩුවේ තේරින්කාර සභාවත් කිරීම උපක්‍රම වලට යට වෙන්න කවුරු යට වුණත් ජාතික ජන බලවේගය සූදන්නේ. අනෙක් කවුරු ගියත් බැසිල් රාජපක්ෂ ඇතුළු ආර්ථික අපරාධකරුවන්ගේ උවමනාව නියෝජනය කරන ඒ උවමනාවට සරලන වාර්තාවක් ගැනීම සඳහා පිහිටුවා තිබෙන තේරින්කාර සභාවට අපි සහභාගී වෙන්නේ නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.